කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ සේවයේ නියුතුව සිටි පිරිසක් අද යලිත් විරෝධතාවක නිරත වුණා. ඒ තමන් යලි සේවයේ පිහිටුවන්නයි ඉල්ලමි. වරාය නගර ව්‍යාපෘතියේ සේවයේ නිරතව සිටි වේතුරන් කම්කරු වන් වැඩ පරීක්ෂකවරුන් ඇතුළු පිරිසක් අද පෙරවරුපේ මෙලෙස විරෝධය පළ කරමින් කියා සිටියේ ඉකුත් මාර්තු මාස 20 වනදා සිට තමන් සේවයට කැඳවානු ඇති බවයි. ඔවුන් 2017 වසරේදී මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වෙමින් කටයුතු කළ තෙවසරකට වැඩි අධ්‍යක්ෂ සහිත පිරිසක් වරාය නගරයේ උපකොන්ත්‍රාත් සමාගමකට අනුයුක්තව සේවය කරමින් සිටි මේ පිරිසද පවසන්නේ මාස 5කින් පමණ 150කට ආසන්න පිරිසක් යලිත් සේවයට කැඳවානු ඇති බවයි. ඊයේ දවසේ ඔයගොල්ලෝ දන්නවා ඊයේ දවසේ ඉස්කෝලෙත් ඇරලා රට සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒත් මෙතන ගේට්ටුව වහගෙන අපේ මිනිස්සු ලංකාවේ මිනිස්සු මෙතන හිර කරගෙන චීනු එහෙට මෙහෙට යනවා. චීනු දැන්ට සාක්ෂි දෙනවා උදේ හවස හැවලොක් සිටි එකට බස් 3ක් මිනිස්සු අරගෙන යනවා. තනි කරම මිනිස්සු 300ක් අරගෙන යනවා. මිනිස්සු 300 අරගෙන ගිහලා හැමදාම උදේ යනවා හවස එනවා. ඒ වගේම චීනුන්ගේ විශේෂ පාසයක් තියෙනවා නම් මේගොල්ලෝ යන්න එන්න දෙනවා. ඇත්තටම කම්කරු දෙපාර්තමේන්තුව නිදි හැමදාම ලියුම් දුන්න. අපි මේ සියලුම ඉල්ලීම් කම්කරු කොමසාරිස්තුමාට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාට වරාය නගර ව්‍යාපෘති කළමනාකරුතුමාට ලිඛිතව මේ දේවල් යවලා දෙනවා. ඇයි මේගොල්ලෝ මේ දේවල් වලට ඉන්වෝල්ව් වෙන්නේ නැත්තේ? අපිට මේකයි දැනගන්න ඕනේ. මොකද්ද මේ චීනුන්ට මේක යට වෙලාද තියෙන්නේ? ඇයි අපි මේ චීනේ වගේ වැඩ කරන්නේ? පොඩි මිනිස්සු ඇවිල්ලා මේක කොච්චර දුක් විඳිනවද? මේ අතර විරෝධතාකරුවන් ප්‍රකාශ කළේ අදාළ ව්‍යාපෘතියේ සේවය නිරත පිරිස වෙත පහසුකම් සැපීමද ප්‍රමාණවත් නොමැති බවයි. මේක හදිසියක් ඇම්බුලන්ස් එකක් නෑ. මොකක් හරි තුවාලයක් වුණාම මේ තුවාලයක් වුණාම කවුරු හරි පොඩ්ඩක් අසනීප වෙනවා පොඩ්ඩක් මේ පැයක් කයි නවතින්න ගියාම චීන වල කෑ ගහනවා. චීනුන්ගේ තනිකර තියෙන්නේ මේක ඒකාධිපති වියරුවෙන් තමයි මේගොල්ලෝ මිනිස්සුන්ගේ වැඩ ගන්නෙ. මොකද එතකොට අපි අහන්න ඕන මේක චීනේද එහෙමත් නැත්නම් මේක ශ්‍රී ලංකාවද? සේවකීන් මීට පෙර කර තිබූ පැමිණිල්ලකට අදාළව ඒ පිළිබඳ උත්සාහ බැලීමට කොළඹ මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු අද එහි පැමිණියේ විරෝධතාව අතරතුරයි. මේ අතර කම්කරු දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් ද විරෝධතාව පැවති ස්ථානයට පැමිණියා. මේකත් කියන්නේ එකපාරට අයින් කරන්න නැතුව අර වන් මන්ත්‍රිය ඔයාලට ලබන මාසෙම වගේ ජොබ් එක දිරුණා පඩි බේරලා යවන්නේ කියන්නේ. මේ ආයතනයේ අපි ඊමේල් වලින් මේ ආයතනයේ තිබ්බ ඊමේල් වලින් අපි 5:10ට 5:20 ඒ දවස් දෙකේම මාර්තු අප්‍රේල් පෙබරවාරි මාර්තු අප්‍රේල් EPF පැමිණි මේලේකන පඩි ඔය ලේකන කැඳවලදී ඊමේල් වල මේකෝ උත්තර දෙන්නේ නැහැ. ඊම්ට යකු ලියුම ඔහොම උත්තර දෙන්නේ නැහැ. ඊට පස්සේ 5:27 අපි ඔෆිස් එකට එන්න කියලා රෙජිස්ටර් පොස් ලියුමක් කරන ලේකන ඒකට එන්නෙත් නැහැ. පස්සේ ඒකට ආව නැතුණාම දැන් ආපු නැති එකට අපිට ඕගොල්ලන්ගේ 5000 දීපයකට පඩිය හිතුමතේ හදන්න බෑ. පඩි ලේඛනේ අපිට ඕනේ ආයතනයේ පැමිණීමේ ලේඛනේ ඕනේ. ඊළඟට EPF ගෙවුව ලේඛන ටික ඕනේ මාස 3. පෙබරවාරි මාර්තු අප්‍රේල්. ඒ ටික දුන්නේ දැන් ඊයේ ඒ ටිකට ආපු නැති එකට නඩුවක් ෆයිල් කරලා තිනවා බස් නාර කලාප එකේ කම්කරු කොමසාරිස් ළඟ. ආපු නැතිගේ නඩුව ගිහිල්ලා උසාවියෙන් දඩ ගහනවා ඒගොල්ලන්ට. කම්කරු කොමසාරිස් ළඟට ගිහිල්ලා මේ පොත් ටික ඉදිරිපත් කරනවා.